අයිබුවන් ආදරෙන් පිළිගන්නවා අදත් විදේශ රැකියා YouTube නාලිකාවට මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ කොහොමද ලේසියෙන්ම රට යන්නේ කොහොමද ලේසියෙන්ම රට යන්නේ ඇත්තටම ඔන්න ඔය කාරණාව සම්බන්ධව කතා කරන්න තමයි මේ පුංචි වීඩියෝ එක දාන්නේ ඉතින් ඇත්තටම ලෝකේ හොඳම රටවල් වලට යන්නේ අපි හැමෝම try කරන්නේ කවුරුත් කැමති නැහැ සාමාන්‍යයෙන් ඔය Middle East වගේ රටවල් වලට යන්න මොකද පඩි අඩුයි ඉතින් ඒ වගේ රටවල් වලින් ලැබෙන benefits ගොඩක්ම අඩුයි සේවකයන්ට ගොඩ දෙනෙක් සිහිනම වන්නේ කැනඩාව ඕස්ට්‍රේලියාව නිව්සීලන්ඩ් වගේ රටකට යන්න හේතුව තමයි මේ රටවල් වලට ගියාම ජීවිතේ හැම පැත්තෙන්ම හොඳ වෙනවා ජීවිතේට හොඳක් මිසක් නරකක් වෙන්නේ නැහැ අන්න ඒ දේ හින්දා තමයි ගොඩ දෙනෙක් මේ රටවල් වලට යන්න try කරන්නේ YouTube එකේ අනන්තවත් videos තියෙනවා රටවල් වලට යන ආකාරයේ සම්බන්ධව එහෙම නැත්නම් කොහොමද visa එකක් ගන්න කොහොමද work visa එකක් හදාගන්නේ මේ කියන කාරණා සම්බන්ධව ඕන තරම් කතා කරලා තියෙනවා videos හොයා ගන්න පුළුවන් ඒ වගේම තමයි රැකියාවකට අයදුම් කරන්න අවශ්‍ය CV එකක් එහෙම නැත්නම් resume එකක් cover letter එකක් කොහොමද ලියන්නේ හදාගන්නේ කියන කාරණා සම්බන්ධව ඕන තරම් videos තියෙනවා දැන් අපේ channel එකේ ආරමුණ කොහොම හරි ඕගොල්ලන්ට රැකියාවක් කොල දෙන එක දැන් ගොඩ දෙනෙක් අපේ TikTok එකට මැසේජ් කරලා තිබුණා කමෙන්ට් කරලා තිබුණා අනේ අපිටත් කියන්නක කොහොමද නිව්සීලන්ඩ් වලට මෙච්චර ලේසියෙන් යන්නේ කියන කාරණාව සම්බන්ධව. ඔය කතා කරන කවුරුත් ලංකාවේ මේ මොහොත වෙන විට ජීවත් වෙන්න කැමති නැහැ. හැමෝම කැමති පිටරටකට ගිහිලා රස්සාවක් කරන්න පිටරටකට ගිහිලා ජීවත් වෙන්න. ඉතින් ඒකිනුත් හැමෝම ආස කරන්නේ සිහින දකින්න කැනඩාව, UK, නිව්සීලන්ඩ්, ඕස්ට්‍රේලියාව වගේ රටකට ගිහිලා ජීවත් වෙන්න. ඉතින් ඔන්න ඔය උන හොඳ කරන්න තමයි අපේ YouTube channel එක හරහා අපි උත්සාහ කරන්නේ. ඉතින් ඇත්තටම අපිට 10000කට වැඩි මැසේජ් ආවිල්ලා තිබ්බා, කමෙන්ට්ස් ආවිල්ලා තිබ්බා. අපි ඇත්තටම උත්සාහ කරමු අපි ඔයගලට උදව් කරන්න. ඉතින් කොහොමද ලේසියෙන්ම රට යන්නේ? රට යන්න නම් අනිවාර්යයෙන් ස්කිල් එකක් තියෙන්න ඕනේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. වා සතුව විශේෂිත ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඉතින් වා ඉගෙන ගත්තවා සමහරට ඩිග්‍රී එකක් අරගෙන PhD එකක් කරගෙන එහෙම ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්තම් ක්වොලිෆිකේෂන් එකක් ඇත්තටම නැතුව එහෙම නැත්තම් එක්ස්පීරියන්ස් එකකින් තමන්ගේ ස්කිල් එක හදාගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් අර ඔයා වැඩ කරන ශාස්ත්‍රයේ වා රැකියාව කරන ශාස්ත්‍රයෙන් දැන් විදේශගත වෙනවා නම් සමහරට IELTS එහෙම නැත්තම් විශාල වශයෙන් මුදල් පෙන්වීම නැත්නම් ඒජන්සීස් වලට සල්ලි ගෙවන්න වෙන එක වගේ දේවල් කරන්න වෙනවා. හැබැයි ඔයා දන්නවද එහෙම නැතුව විදේශගත වෙන්න ලේසි ක්‍රම තියෙනවා. ඉතින් ඒකට ඔයා විසින් කරන්න ඕනි ඔයා මේ දක්වා ඉඳපු ශාස්ත්‍රයේ සමහර විට ඔයාට වෙනස් කරන්න වෙයි. ඔයා අවුරුදු 5ක් 10ක් එහෙම නැත්නම් ඔයාගේ ජීවිත කාලෙම මේ වෙද්දි කැප කරලා තියෙන්නේ ඔයාගේ ওই ශාස්ත්‍රයේ ඉහළට යන්න වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි ගමු IT ඉන්ඩස්ට්‍රි එක ඒ වගේම ටීචින් ඉන්ඩස්ට්‍රි එක වගේ ගත්තාම ඒ රටවල වලත් ගුරුවරු ඉන්නවා. ඉතින් අර විදේශ රටකින් ගුරුවරු ඒ රටට ගෙන්න ගන්න තරම් අවශ්‍යතාවයක් ඒ රටවල තුල නැහැ. ස්කිල් ඩිමාන්ඩ් එකක් හැදිලා නැහැ. ඔයා බලන්න ඕනේ ඩිමාන්ඩ් එකක් තියෙන ජොබ්ස් මොනවද ඒ රටවල තුල තියෙන්නේ කියලා. අනේ ඩිමාන්ඩ් ජොබ්ස් වලට අනුව ස්කිල් එක වාගේ හදා ගන්න ඕන. විශේෂයෙන් රජයේ මගින් නොමිලේ පවත්වන ස්කිල් බේස්ඩ් ඔකියුපේෂන් ට්‍රේනින්ග් කෝසස් ඕන තරම් තියෙනවා. ඒ වගේම ඉන්ස්ටිටියුට් ඕන තරම් තියෙනවා. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ නැහැ පුද්ගලික ආයතන. හේතුව ඒ ආයතන වල වෘත්තිභාවයේ ක්වොලිෆිකේෂන් එක කොච්චරක් දුරට වැලීඩ් වෙනවද කියන කාරණය මෙතනදි ගැටලුවක් වෙනවා. ඒක හින්දා මම ඔයගලන්ට රෙකමන්ඩ් කරන්නේ නැෂනල් වොකේෂනල් ක්වොලිෆිකේෂන් වගේ ක්වොලිෆිකේෂන් එකක් හදා ගන්න පුළුවන් නම් ඒ වගේ ආයතනයකින් ගන්න. විශේෂයෙන් TVS එකෙන් නොමිලේ පවත්වන කෝසස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් ඔයගලන්ට බලන්න පුළුවන් පොඩි රිසර්ච් එකක් කරලා තමන් සිහිනම වුණ රටට යන්න නම් ඒ අදාළ රටේ මේ දවස්වල ස්කිල් ඩිමාන්ඩින් තියෙන ඔකියුපේෂන් ලිස්ට් එක මොන වගේද කියලා. ස්කිල් ඩිමාන්ඩ් එකේ තියෙන රැකියාවකට අවශ්‍ය සුදුසුකම් ටික මූලිකව හදාගත්තාට පස්සේ ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් වර්ක් එක්ස්පීරියන්ස් ලෙටර් එකක් වගේ එකක් හදාගෙන එහෙම නැත්නම් ජෙනුවින්ලි වට වර්ක් කරන්න පුළුවන් ඒ රටට යන්න අදාළ අවශ්‍ය විදියට. එහෙම හදාගත්තාට පස්සේ වට පුළුවන් නොමිලේම වීසා ස්පොන්සර්ෂිප් එකක් අරගෙන අදාළ රැකියාවට යන්න. ඉතින් අපේ විදේශ රැකියා YouTube නාලිකාව හරහා අපි අරමුණු කරන්නේ ඔයගලන්ට නොමිලේ රැකියා අවස්ථාවන් ලබා දෙන්න. ඒක නිසා ඔයගලන්ට පුංචි දෙයක් කරන්න තියෙන්නේ අපි වීඩියෝස් දාවු ගමන් අපේ වීඩියෝස් බලන්න. ඒ රැකියාව වලට අයදුම් කරන ආකාරයත් මුලින් ඉඳන් අග වෙනකම් බලන්න. අපි වීසා ස්පොන්සර්ෂිප් එක තියෙන වේකන්සීස් වලට අදාළ වීඩියෝස් දාවු ගමන් ඔයගලන්ට පුළුවන් ඒ අදාළ වේකන්සීස් වලට අයදුම් කරන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ ලෝකේ විවිධ රටවල් වලට යන්න ඒ රටවල් වලට අදාළව ඔයගොල්ලෝ CV ෆෝමැට් සදා ගන්න ඕනි. ඒ වගේම කවලෙට එකක් ලියා ගන්න. විශේෂයෙන්ම මේ දවස්වල ස්කිල් ඩිමාන්ඩ් එක දින රැකියාව විදිහට කාපෙන්ටර්, ප්ලම්බර්, ටෙක්නීෂියන්, ඩීසල් මැකැනික් ඒ වගේම හෙල්ත් කියා සෙක්ටර් එකේ ජොබ්ස් මේ වගේ දේවල් අපිට සලකන්න පුළුවන් ස්කිල් ඩිමාන්ඩ් එක තියෙන රැකියා අවස්ථාව විදිහට. ඉතින් ඒ වගේ රැකියා වලට ෆ්‍රී වීසා ස්පොන්සර්ෂිප් එකේ රටවල් වලින් ලබා දෙනවා. හේතුව ඒ රටවල් අවුරුදු 3කට වඩා ලොක්ඩවුන් කරලා තිබ්බා කොරෝනා ව්‍යසනයත් එක්ක. ඉතින් ඒක නිසා රැකියා අවස්ථා ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අපේ YouTube channel එක හරහා අපි ලෑස්ති හැම රැකියාවක්ම ඔයගලන්ට ගේන්න. ඉතින් අපි ගේන ෆ්‍රී වීසා ස්පොන්සර්ෂිප් එකේ තියෙන රැකියාවන් වලට ඉංග්‍රීසි භාෂාව කියන එක අනිවාර්යෙන්ම ඔයාලට තියෙන්න ඕනි. ඒ වගේම තමයි රැකියාව වලට අයදුම් කරන්න ඔයාලට IELTS exam එක කරන්න ඕනිද නැද්ද කියලා ඒ වීඩියෝ එකේ සඳහන් වෙනවා.